අයිබෝවන් නමේ ශ්‍රේණය දූදරුවන්ව ඉතාමත් ආදරින් පිළිගන්වා මගේ චනලකට ඉතිං දරුවන අද මම තවත් පාඩමක් රැගෙනවා ඔයාගේ පාසල් විශ්නිර්දේශයට අනුකූලව ඉතිං වාලට ගෙනගන්න තියෙනවා නාට්‍යි ගීත නාටි ගීත ගායනය සහවාදනය කරන්නට වෙනවා ඉති අද අපි බලන්නේ ත් ට තිබ නාට්‍ය ගීත මොනවාද කියලා සිිලබසකට අනෝ. නමුත් ඉට කලින් අපි චුට්ටක් ඒ පිළිබඳව ඉස්සර දැනගම්. ඉතිං ළමයි නාට්‍ය ගීත ගත්ත හම දැ නවනාට්‍ය සම්ප්‍රදායේ නාට්‍ය විශේෂයක් ලෙස ගීත නාට්‍ය ගැනට පුළුවන්. ගීතනාට්‍ය ගනයට ගැනෙන නාට්‍ය කහිපයක් තියෙනවා දැන් උදාහරන් ලෙස ගත්තෝ දෙපානෝ පේමතෝ ජායති සෝකෝ කොන්්ඩලකේෂී බෙරහඬ ආදිිනාට්‍ය දක්වන්නට පුළුවන්. ඉතිංදැම ගීතනාට්‍ය ගත්තහම් ළමයි ඒවට ආවේනිිකව වූ ලක්ෂණ කීපයක් තිබෙනවා. ඉ මේ නාට්‍ය විශේෂය සඳහා සංගීතය ප්‍රධානංගයක් ලෙස භාවිතා කෙරෙනවා. ඒවගේම ගීත නාට්‍යවල දෙබස් කිසියම් විරිතකට අනුව තමයි රචනාවී තිබෙන්නේ. ඉතිං වාලට මෙහිදී විරිත කියන්නේමකද්ද කෙලා මට ගන්නවන්න බැහැම වෙලාවේ නමුත් විරිත ගැන මම වෙනම පඩම කිදිරිපත් කරන්න වාලට තේරෙන්නේ නැත්නම්. ඉති ඒගේ මේ නාට්‍යවර නුනෙලියන් හට නාට්‍යේ ගීත්ත ගායනයහි මන හැකියාවත් තිබෙනට ඕනේ මොකද රඟ දක්වනයමයි ගාරයේ දෙන්නේ ද දැන්ර මංකලින් සඳංකරන නාට්‍යතියන්නේ ඉති දැ උදහනක දෙපානෝ වගේ නට්‍ය ගත්තාමට ගොඩක් නිදසුන් ගත්ත හැකිේ ඒ රහා ඒ නළුනිිලියන්ම තම්මයි ඒ ගීත ගයන්නේ ඉති මේ ගීත නාට්‍ය සඳහා දේශය ජන සංගීතය ආර බොහෝසයින් යොදාගෙන තියෙනවා දැක ගැට පුළුවන්. දැන් පේමත් තෝ ජායති සෝකුගීත නාට්‍යගත්ත හම ළමයි එහි සංගීතය දෙහා බලන්න ඔ තේරේවි වඩාත් සංකීරණ භාෂාවක් වගේම තනුවලින් යුක්ත වෙනවා. ඉළඟට ළමයි කුණ්ඩල කේෂී. ගඩල කේශී ගීත ගත්තහම බොහෝ ගීත සරල තනු රටා සරල නාද මාලාවන්ගෙන් යුක්ත වෙනවා. උදාරන ලෙස අන්නබාලන් සන්දරන්තටීයෙන් සුදූ සීත ගංගුල් ගලීත නිදසුනක් ලෙස ගණට පුළුවන්. ඉතින්ද නාටි ගීත යටතේ ඔයාලට, මේ වසරේ ගෙන ගන්න තියනවා ගීත පහක් එ ගීත පහින්ලා හොඳට එ ගීතයක් හොඳින් පුහුණ වන්නට ඕනේ. ඉති දැවගොලො ගීත ගායන අකති නූෘති ගීත නනාට ගීතනේද නවනට ගීත දැම්මම ඉස්සල සඳහන් කළේ නවනාට ගීත ඉති ඒ නිසා මේ නාට ගීතයට මේ ගීත ගායනා කරන්න වාලට පහස්සොයි. ඒ නෝරති සහනමනාට ගීත ගයනා කරග තිබුණු දරුවන්ට. ඉතින් දැ යාලට නිරිදේශිත කරලා තියෙනවා නාට්‍ය පහක් ඒ පහේ අදාළ ගීතයක් තෝරගෙන හොඳට පුහුණු වෙන්න. හුණුවටේ නාටෙන්, ට නිර්දේශ කරතිෙනවා හෙළ ගැඹුරුයි පුත නොබලන් කෙන ගීතය. ඉනඟට නරිබෑන නාටටි නිර්දේශ කරල තියෙනවා කුමටද ස්ොබිනී කඳුළු සලන්නේ කියෙන ගීතය. ඉළඟට තාරාවෝ ඉගිලෙති නාටින් සෝභාවදේ කෙන ගීතය. සහ තවගීතයක් ඒනාට නිර්දේශ කරලතියෙනවා කඩේට පලයන් චූන්චෑන් කියල ගීතය. මු ම කැමති සෝභාවදය ීතිය තොරගන්න එකලස්සනයි. ඉළඟට බෙරහන්ඩ නාටිං දීලතියෙනවා නිර්දේශ කරල තියනෝග්‍රන්ඩ හානිකවාරය වූ කොල්ලනේ. සහ නළදමන්ති නිර්දේශ කරතියනවා ඇත කඳුකර හිමව්වරුුණ හිමව් අරණේ. ඉතින් මෙන්න මේ නාට්‍ය පහන් නිර්දේශ කරල තියන ගීතත් තුරින් ඔයාලා හොඳට ඔහොඳ ගීතයක් යාලගේ හිතට දැනෙන ගීතියක් තෝරගෙන පුහුණු වෙන්න. ඒ හැරුණ හම තවත් වෙනම දීලතියනවා නාට දෙකක් එකත් තමයි දෙපානෝ නාට්‍ය ස්තහා පේමතෝ ජායති කිය නාට දෙකෙනුත් ගීත දෙකත් දීලතියෙනවා ඒ දෙකනුත් යාලා ගීතයක් තෝරගන්න දෙපානු නාට දීලතිව තව තව කට මැත දොඩවා කියන ගීතය සහ. මතෝ ජයති නාටෙන් දීල තිීනව ඇඳුරු තුමා වන්නමගේ කියන ගීත. ඉති කෙස්සේවිතත් නිර්දේශ කරතින නාට්‍ය හතක් තියෙනවානේ එව අනිවාරෙන් එක ගීතයක් වත්තු වාලා හොඳින් පුහුණු වෙලා තියන්න ඕනේ. ඉති මම දරුවනේ ගීත ඔයාල දැ නාට්‍ය ගීතය අඩතේ මේ නිර්දේශිත කරතියන ලිස්්ට එක ඔගොල පොතේ සටහන් කරගන්න. සහ ගීතලට ඉන්ට්‍රනේට හරහා ගිහිල්ලත් අහන්න පුළුවන් නමුත් මම ගීත ගායනය කරන්න හැටි ඊළං විඩික රහා ගෙනෙන් නන්දරුවනේ ඕයාලයිඉතිං කැමිති ගීතයක් තෝරගන්න. ඉතින් හෙන ඉළං විඩි එකකහ සම්බන්ධ වෙන කියලා අරාධනා කරන අපි ගීත ටික මොනෝද කියලා හඳුලු ගනිමු. ඉතිංවාලට තෙරුවන් සරණයි.